ආයුබෝවන් healthy and tasty with Lena YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා අවුරුදු කැවිලි මේසේ සරසන හරි අපූර්ව රස කැවිල්ලක් අද අපි හදමු. ගෙදර බ්ලෙන්ඩරෙන් හාල් අඹරගෙන සීනි පැණි කරගෙන හරි පදමට හදාගත් කැවුම් මිශ්‍රණයෙන් මෙලකට රසට උස කොණ්ඩයක් එක්ක කොණ්ඩ කැවුම් හදාගන්නේ කොහොමද කියලා අද අපි බලමු. වැරදෙයි කියලා කැවුම් හදන්න බයෙන් සැකෙන් ඉන්න කෙනෙකුට උනත් මේ විදියට හරි ලේසියෙන් කොණ්ඩ කැවුම් හදා ගන්න පුළුවන්. මේ කැවුම් හදාගන්නේ අපි සීනි පැණි වලින්. අපි අරගෙන තියෙනවා සීනි ග්‍රෑම් 150ක්. ඒයින් මේසැහැන් 4ක් මේ පෑන් එකට එකතු කරගෙන කැරමල් එක මුලින්ම හදාගන්න. සීනි ටික හොඳින් කැරමල් වුණාට පස්සේ අපි එකතු කරගන්නවා උතුරන වතුර අඩු කොට එකමාරක්. ඊට පස්සේ මේ ඉතිරි සීනි ටික මේ පැණියකට දාලා දිය කරගෙන පැණියක හොඳින් උතුරවා ගන්නවා. ඊට පස්සේ මේ පැණියක හොඳින්ම නිවෙනකම් පැත්තකින් තියා ගන්න ඕන. දැන් කැවුම් පිටි මිශ්‍රණය හදා ගනිමු. අපි අරගෙන තියෙනවා පැය දෙකක් පොඟවගෙන ගෙදර බ්ලෙන්ඩරෙන් අඹරගත්ත සුදු කැකුළු හාල් පිටි ග්‍රෑම් 200ක්. ඒකටම අපි එකතු කරගත්ත පාන් පිටි ග්‍රෑම් 100ක්. දැන් මේ ටික හොඳින් කලවම් කරගන්න ඕන. දැන් අපේ පැණි එක හොඳින් නිවිලා තියෙන්නේ. මුලින්ම මේ පිටියකට පැණි කෝප්ප එකක් එකතු කරගෙන කලවම් කරගන්නවා. තව පැණි කෝප භාගයක් අපිට තියෙනවා. ඒ ටිකත් මේකට එකතු කරගන්න. මේ කැවුම් මිශ්‍රණය අපි එකතු කරා හාල් පිටි ග්‍රෑම් 200යි පාන් පිටි ග්‍රෑම් 100යි. අපි එකතු කරගත්ත සීනි ග්‍රෑම් 150න් පැණි විදියට උණු කරගත්ත පීරිසි අඬු කෝප්ප එකමාරක්. දැන් මේ ඔක්කොම දාලා තමයි අපි මේ කැවුම් මිශ්‍රණය අනාගන්නේ. දැන් මේ කැවුම් මිශ්‍රණයේ පදම හරි මේ පදම ටිකක් වෙනස් වෙන්න පුළුවන්. මේ මිශ්‍රණය පිපෙන්න තිබ්බහම අපි වහලා පැය දෙකක් විතර පැත්තකින් තියා ගන්නවා. දැන් මේ පැය දෙකකට පස්සේ අපේ කැවුම් මිශ්‍රණය පොඩ්ඩක් විතර මිශ්‍රණය උකු වෙලා තියෙන්නේ. අපි ලුණු එකතු කරගත්තාම මේ මිශ්‍රණය කලින් තිබුණා වගේ වෙනවා. ලුණු එක්කම අපි එකතු කරගන්නවා සූදුරු තේ හැඳක්, ඒ වගේම මාදුරු තේ හැඳි කාලා. ඊට පස්සේ මේ ටික කලවම් කරගෙන ආපහු සැරයක් අපි කැවුම් ටික හදන්න සූදානම් කරගනිමු. කොණ්ඩ කැවුම් හදනකොට සැලකිලිමත් වෙන්න ඕන කැවුම් හදන්න ගන්න තාජ්‍ය ගැන. සාමාන්‍ය ගැඹුරු තියෙන ටිකක් පොඩි තාජ්‍යයක් තමයි අපි තෝරගන්න ඕන. ඒ වගේම තාජ්‍යට තෙල් එකතු කරනකොට කැවුමේ අට කොටස වැහෙන තරමට තෙල් එකතු කරගත්තාම ඇති. දැන් තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ. දැන් අපි කැවුම දාගන්නවා. කැවුම් මිශ්‍රණය හැන්දට ගන්නකොට හැන්දේ වටේ ගෑවිලා තියෙන පිටි මිශ්‍රණය අයින් කරගෙන තමයි
तेल ताच्चेट वाफ कर गान्न ओन अपि गत्त पिटी हेंदेन तुनिन देकाक ताच्चेट वाफ कर गेन हेमीट हेंद उड़ट गान्न गामा इतिरी टिक कैवमे हरी मेदट वैटन विदियट वाफ कर गान्न ओन ए पिटी टेकें तमाई कैवमे कोंडे अपि हदा गान्न ඊළඟට මෙදර දාපු පිටි ටික එහාට මෙහාට වෙන්න කලින් කලබලයක් නැතිව හැන්දෙන් තෙල් ටික ඉහ ගන්න ඕන ඒකම කූර මැදට තියලා කූර කරකවමින් ඇතුලේ තියෙන අමු පිටි ටික එළියට ගන්නවා අමු පිටි එළියට එනකොට කැවුම වටේ තෙල් ඉහගෙන කැවුම බෙද ගන්නවා දැන් මේ කැවුම ගන්නට බැදිලා තියෙන්නේ අඩිය කර වෙලත් නැහැ දැන් අපි තෙලෙන් අයින් කර ගන්නවා අපි තව කැවුමක් හදා ගනිමු මේ විදියට ටික ටික මිශ්‍රණය උඩට ගනිමින් පහලට වක් කිරීම කැවුමේ කොණ්ඩේ උසට ගන්න එක හේතුවක් වෙනවා ඒ වගේම ලිපේ ගින්දර පාලනයත් ගොඩක් වැදගත් मध्यम मट्टमे लिपे गिंदर तियागन्न ओन मे कवम आरी गानट बेदगन्न कोंड कवम हदन्न बह कलबल वेला हिमिन सीरवे හොඳ කල්පනාවෙන් කැවුම වක් කර ගන්න ඕන. කොණ්ඩ කැවුම් හදන්න නොදන්නම කෙනෙකුට උනත් දවසක් දෙකක් පොඩි පිටි ප්‍රමාණයකින් අතහුරු කරගත්තොත් මේ විදියට කැවුම් හදා ගන්න පුළුවන්. මම මේ කැවුම් දෙක තුනක්ම හදලා ඔයාලට පෙන්නන්නේ මේ කොණ්ඩ කැවුම් හදන රටාව ඔයාලට පැහැදිලි වෙන්න. හරි පදමට පිටි කනාගෙන හරි ගානට ලිපේ ගින්දර තියාගෙන කැවුම වක් කරගෙන කොණ්ඩේ හදාගන්න එක හරි සතුටින් කරන්න පුළුවන් ටිකක් කොණ්ඩ කැවුම් හදන්න අත වුණාට පස්සේ ඔන්න මේ අලුත් අවුරුද්දට ඔයාටත් පුළුවන් ඔයාගෙම අතින් මේ විදියට කොණ්ඩ කැවුම් හදාගෙන අලුත් අවුරුදු මේසේ රසවත් කරගන්න සීනි පැණි වලින් කැවුම් හදාගත්තට කැවුමේ පාට ලස්සනට ඇවිත් තියෙනවා ඒ වගේම කැවුම හොඳ මෙලකට තියෙනවා මාර්තික රැඳි සිටියාට ගොඩක් ස්තුතියි මගේ රෙසපි ප්‍රයෝජනවත් නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දෙන්න අමතක කරන්න එපා නැවතත් මෙවැනි රසවත් ආහාර වට්ටෝරුවකින් හමු වෙමු ඉතින් ඔබට නිරෝගී දිවියක්